අද මේ සභාවේ ඉන්න මේ දක්වා මේ රට පාලනයට සහ ඒකේ ආනුෂාංගික අංශවලට සම්බන්ධ වෙලා හිටපු සියලුම දෙනාට කරන්නට බැරි වෙච්ච දෙයක් ඔබ සැම අසමත් වෙච්ච දෙයක් අද පාලකයන් විසින් සාර්ථක කරගෙන තියෙනවා මීට කලින් අපි දන්නවා නිදහසේ ඉඳන්ම කිසි දවසක කිසිම පාලකයෙකුට පුළුවන් වෙලා නැහැ මේ රටේ සියලුම ජනතාව එක මිටකට අරගෙන එක මට්ටමකින් ජනතාව තියන්නට පුළුවන් වෙලා නැහැ කම්කරු ප්‍රඥප්ති සම්බන්ධයෙන් කම්කරුවන්ගේ දේවල් ප්‍රශ්න කරන්න යනකොට තවත් පන්තියකගේ ප්‍රශ්න ඇති වෙනවා ගොවියන්ගේ ප්‍රශ්න निराकरणे करगांडे अनकोट पारिभोगिकेंगे प्रश्न निर्माणे वेनवा दिमल जनतावगे प्रश्न विसिदन्नेट अनकोट सिंहल जनतावगे प्रश्न ऐति वेनवा बौद्ध जनतावगे प्रश्न विसिदन्नेट अनकोट कतोलिक मुस्लिम सा हिंदू भक्तिकेंगे प्रश्न ऐति वेनवा इकने हेम वेलावेम मे समाजे निदहासे इंदं तिबुना එක සමාජ කොටසක් තෘප්තියට පත් කරද්දී තවත් සමාජ කොටස් ගණනාවක් අතෘප්තියට පත් වෙන ස්වභාවයක් තමයි එක දිගටම තිබුණේ. ඉතිහාසයේ පළවෙනි වතාවට අද මේ තත්ත්වය නැති කරලා තියෙනවා. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සමාජයට දායාද කරපු වඩාත්ම වැදගත් साधनीय संप्रदाय विदिट मम सलका एक तमुन्नांसेलाट बरीवेक्ष दुमा अदकर लतीयनो मिस्यलु जनकोटस इकतेन कटगिन लतीयनो अद बह किसिकेने कुट मे रजयट मे आंडुवट मम पक्षपाती की लकियांड मुन्नम तार्क्या कुडवा मीट साथी हाथरकट विर कली मेदवच्चे दवास्तुमाकुतर मम गतकला गुहि गम्मानेक ये गम्माने मिनिस्सुंट किसी प्रश्नयक्ति बुन्ने ये मम ये दवास्तुन गतकर पुसैम निवसकम ये गोल्लांट खान बात्ति बुना हाल लोनतरां ति बुना ඒගොල්ලන්ට ගෑස් වලින් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මොකද ඒගොල්ලෝ ගෑස් ලිප් පාවිච්චි කරන්නේ නැහැ දර ලිප් පාවිච්චි කරන්නේ දර වලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ වත්තේම දර තියෙනවා පිටි ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලෝ කිරි පිටි බොන්නේ නැහැ ඒ ගමේ එළදෙන්නු ඉන්නවා ඒගොල්ලෝ කිරි බොන්නේ ඒ විදිහට ඒ වගේම ඒගොල්ලන්ට පෙට්‍රල් වලින් ඩීසල් වලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ මොකද වාහන නැහැ ඒ ගම් හතක විතර ප්‍රමාණයක එක කාර් එකක්වත් නැහැ ත්‍රී වීලර් තිබුණා තුනක් විතර වගේ මෝටර් සයිකල් තව හතරක් පහක් තිබුණා නිකන් බයිසිකල් තමයි තිබුණේ ඒකත් නෙමෙයි පයින් තමයි මිනිස්සු යන්නේ ඉන්නේ ඒක නිසා පෙට්‍රල් පෝලිම් පිළිබඳව ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ මම ඒගොල්ලත් එක්ක කතා කරද්දී මට තේරිච්ච දෙයක් තමයි අපි නාගරික ප්‍රශ්න විදිහට අරගෙන තියෙන දේවල් කොච්චර දුරට ගම්මට්ටමට යද්දී මේ මිනිසුන්ට බලපාන ප්‍රශ්න වෙනවද කියන එක මට එතකොට තේරුණා අපි හුඟක් වෙලාවට වැරදි විනිශ්චයන් තුල ඉන්නවයි කියලා රටේ සමස්ත ජනතාව පිළිබඳව අපේ ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් වේවි කියන උපකල්පනයේ අපි ඉන්නවා දැන් මේ මිනිස්සු මෙච්චර සන්තෝෂයෙන් කිසි ප්‍රශ්නයක් නැතුව ඒ දවස් තුනෙන් මට එක්කෙනෙක් හොයාගන්න බැරි වුණා ආණ්ඩුවට විරුද්ධව වචනයක්වත් කතා කරන්න. ඒගොල්ලෝ ආණ්ඩුවට පක්ෂව දිගටම කතා කරන්න ආවේ නෑ මගෙත් එක්කම මම ඉස්සෙල්ලා උගන්වපු ස්කෝලේක ඒ මගේ ඉගෙනගත්ත ශිෂ්‍යයන්ගේ ගෙවල් වල තමයි මම ගිහිල්ලා හිටියේ. ඉතින් ඒගොල්ලෝ මට කරන ගරුත්වයක් විදිහට
මං කියන දෙයට සම්පූර්ණයෙන්ම මෙයා උනේ නැති වුණාට එහෙන් මෙහෙන් කියන දේවල් වලින් මට තේරුණා මේගොල්ලෝ යම් කිසි විදියක මේ ආණ්ඩුව පිළිබඳව පැහැදීමකින් ඉන්නවයි කියලා. ඒගොල්ලන්ගේ අස්වනු නෙලා ගන්න තිබුණේ ඊට සතියකට පස්සේ. ඊට පස්සේ මම කොළඹ ආවට පස්සේ මම දැක්කා මේ ප්‍රදේශයේ ඔක්කොම මේ ගොවියෝ පාරට බැහැලා. සමහර තැන්වල ටයර් පුච්චලා ලොකු උද්ඝෝෂණයක් කරනවා. අර මගෙත් එක්කලා හිටපු අර ශිෂ්‍යෝ කීප දෙනෙක් මට කතා කරලා කිව්වා හරි ප්‍රශ්නයක් නේ අපිට උනේ මේ අපේ අස්වැන්න නෙලා ගන්න අර මැෂින් එකක් තියෙනවා භූතයා කියලා එකට කියන්නේ ඒගොල්ලෝ ඒ භූතයා ගන්න ඕනේ පැයට පැයට එකහමාරට ආදි වශයෙන් ඒ ගොවියෝ වෙන් කර ගන්න ඕනේ පැයට යම් කිසි මුදලක් ගෙවලා දැන් මේ ගොයන් නෙලන දවස වෙද්දී ඒ භූතේ අයිතිකාරයා කියනවා මං එන්නම් හැබැයි මට ඩීසල් ගෙනල්ලා දෙන්න දැන් ගොවියෝ හැම තැනම ගියා ඩීසල් හොයාගන්න නැහැ එතකොට ඒගොල්ලන්ට අර අස්වැන්න නෙලා ගන්න බැරි වුණා මිනිස්සු පාරට ආවා දැන් ඒගොල්ලෝ මට කතා කළා මම කිව්වේ දැන් සතියකට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කොච්චර ප්‍රමෝදයකින්ද හිටියේ මේ රටේ කිසි ප්‍රශ්නයක් නැති ගානට හිටියේ දැන් ප්‍රශ්නය ඔයගොල්ලන්ටම ඇවිල්ලා තියෙනවා ඒගොල්ලෝ ඊට ඒ වෙනකොට තමයි ටයර් ගිනි තබමින් හිටියේ පාරට ඇවිල්ලා දැන් මම මේකෙන් කියන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන දේශපාලඥයා මේ රටේ කිසි සමාජ ස්තරයකට කිසි සමාජ තීරුවකට පුරවැසියන් නොවි ඉන්නට ඉඩ තියන්නේ නැහැ. අපිට එක දිගටම තිබිච්ච ප්‍රශ්නය තමයි මේ රටේ ජනතාවගෙන් බහුතරයක් නිර්දේශපාලනිකයි. දේශපාලනික ජනතාව 20ක 25ක විතර ප්‍රමාණයක් වෙනකොට අති බහුතරය දේශපාලනය වැඩිය සලකන්නේ නැති කොටසක් බවට පත් වෙලා තිබුණා. මේක ලංකාවේ පුරවැසියන් බිහි කිරීමට තිබිච්ච විශාලම බාධකයක් විදියටයි තිබුණේ. නමුත් දැන් මේ පහුගිය අවුරුදු එකහමාරක විතර කාලය තුල ක්‍රමක්‍රමයෙන් සෑම මිනිසෙක්ම දේශපාලන සත්වෙක් බවට පරිවර්තනය වෙමින් ඉන්නවා වර්ධනය වෙමින් ඉන්නවා ඒක වේගවත් වෙලා තියෙනවා මේ පහුගිය සති කිහිපය ඇතුළත මෙන්න මේක තමයි ගෝඨාභය රාජපක්ෂ මේ සමාජයට අත් කරලා දීලා තියෙන එකම සාධනීය දේ ඒ සම්බන්ධයෙන් අපි ඔහුට ඇත්තටම කෘතවේදී වේ යුතුයි දැන් මේකේ තියෙන ප්‍රශ්නය තමයි වර්තමානයේ තියෙන සවිඥානිකත්වය ජනතාව තුළ තියෙන සවිඥානිකත්වය මුළුමනින්ම ආර්ථිකයි මුළුමනින්ම ආර්ථිකයි මුළුමනින්ම ආර්ථික සාධකය මත පමණක් පදනම් වෙලා යම්කිසි ජනතාවක් පුරවැසි භූමිකාවට ප්‍රවිෂ්ඨ වෙනකොට ඒකෙම අනිත් පැත්ත තමයි යම් විදිහකින් ඒ ආර්ථික සාධකය කළමනාකරණය කරගත්තොත් తాවකාලික පදනමකින් හෝ අර කියන පුරවැසි භූමිකාවේ ජවය අඩු වෙන්නට පුළුවන් දැනට මම හිතන්නේ ගණන් හදමින් ඉන්නේ ආණ්ඩුව අන්න ඒ මානය තමයි දැන් ගණන් හදමින් ඉන්නේ ඩොලර් බිලියන 3ක 4ක විතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබා ගන්නට නියමිතව තියෙන බව පේනවා මේගොල්ලෝ හිතනවා ඒකෙන් කොහොම හරි ගෑස් ටික දී ගන්න පුළුවන් වුණොත් විදුලිය දී ගන්න පුළුවන් වුණොත් ඒ වගේම පෙට්‍රල් ටික හරියට දී ගන්න පුළුවන් වුණොත් පෝලිං ටික නැති කරගත්තොත් පෙට්‍රල් ෂෙඩ් ඉස්සරහ පිට මේ කියන ජනතා ක්‍රියාකාරීත්වය යම් විදිහකින් සමනය කර ගන්නට පුළුවන් වෙයි කියන ගණනය කිරීමක් වර්තමාන පාලකයන්ගේ තියෙනවා කියලා මම හිතනවා. නමුත් අවාසනාවකට ඒක ඊටාමත්ම මේ ආර්ථික තර්කණය උඩම ගත්තත්
සාර්ථක නොවන දෙයක්. මොකද හේතුව පෙට්‍රල් ෂෙඩ් ගාව පොලිම නොතිබුණාට ගෑස් වල පොලිම නැති වුණාට මේ අර්බුදයේ විසින් ආර්ථිකය අද ඇති කරලා තියෙන අතිවිශාල උද්දමනය ඒක ආපස්සට හැරෙන්නේ නැහැ. ඒක නිසා ගෑස් එක ගන්න පුළුවන් ගිහිල්ලා පෙට්‍රල් ෂෙඩ් එකට ගිහිල්ලා පෙට්‍රල් ටික ගහ ගන්න පුළුවන්. නමුත් කඩේට ගිහිල්ලා අවශ්‍ය කරන කෑම ද්‍රව්‍ය ටික සහ අනිත් දේවල් ටික ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒකට දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය වෙනවා. අත් වශයෙන් මම මේ පැත්ත ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. අපේ ආචාර්ය නිශාන්දි මෙල් ඒ පිළිබඳව කතා කරන නිසා. නමුත් දැන් අපිට එක දොරටුවක් විවර වෙලා තියෙනවා. මිනිසුන්ට මේ රටේ මහ ජනතාවට යම්කිසි අවබෝධයක් ලැබුණ අවස්ථාවක් විදිහට. තවදුරටත් මේ මහ ජනතාව දේශපාලනයක් දේශපාලන පක්ෂවලට රැවටෙන්නට සූදානම් නැති බව හැම පැත්තකින්ම පේනවා. ඊයේ අලුත් කැබිනට් එකක් කැබිනට් එක ඉල්ලාස් වෙලා දැන් අද වෙනකොට යම් යම් අය පත් කරලා තියෙනවා. අද වුණත් හැම තැනම ගියහම පේනවා මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. මම අද උදේ දියතු වෙන එතන හිටියා. ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ නැහැ මේක විසඳුම නෙවෙයි. දැන් මේකදී අපි පරිස්සම් විය යුතු දෙයක් තියෙනවා. මේ වෙලාවේ මේ අවස්ථාවේදී පවා පැලස්ත්‍රාල වලා මේකෙන් කොහොම හරි ගොඩ එන්නට පුළුවන් කියන විශ්වාසයක් ඇතුව කටයුතු කරන දේශපාලන ප්‍රවාහයන් තියෙනවා. ඒගොල්ලෝ යෝජනා කරන්නේ බැසිල් රාජපක්ෂ සහ තවත් කීප දෙනෙක්ව අයින් කරලා ඒ ඔලු ටික මාරු කළාට පස්සේ මේ ප්‍රශ්නේ හරි කියලා. දැන් ඒක තමයි අද උදේ කරලා තියෙන්නේ. අලුත් ඇමති වරුන් පත් කිරීමේදී අපිට ඒක පේනවා. හැබැයි අර පාරේ ඉන්න මිනිස්සුන්ට දැන් වැටහීමක් තියෙනවා මේක ඇවිල්ලා ප්‍රෝඩාවක් සහ නැවත අපිව අන්දන්නට යන උත්සාහයක් කියලා. ඒක නිසා අද මිනිස්සු හරියටම ප්‍රශ්නේ තිතට ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය යා යුතුයි. එතනයි මුල. ගෝඨාභය යාමකින් තොරව අගමැති අයින් වීමෙන්වත් මුදල් ඇමති අයින් වීමෙන්වත් නැත්නම් අනුවැල් තමාත්‍යාංශ හුවමාරු කර ගැනීමෙන්වත් මේ ප්‍රශ්නය විසඳීමක් විදිහට අපි බාරගන්නේ නැහැ කියන එක අද ඔය පාරේ ඉන්න සියලුම ජනතාව කියනවා. දැන් ඒ අතින් ගත්තාම මේ රටේ ජනතාව මේ කෙටි කාලය තුල මෝරලා ඉතා සීක්‍රයෙන් වැඩි වියපත් වෙලා ඉන්නවා. මේගොල්ලෝ දැන් සීනි බෝල වලට රැවටෙන්නේ නැහැ. මේගොල්ලෝ තේරුම් අරගෙන තියෙනවා මේ සමස්ත අර්බුදයේ හිස තමයි ජනාධිපති. අපි ඒක අනිත් පැත්තෙන් ගත්තොත් විශ්වවිද්‍යාල ව්‍යවස්ථා සංශෝධනය ආවට පස්සේ මම මේ කියන කතාව තවදුරටත් වළංගු වෙනවා. විශ්වවිද්‍යාල සංශෝධනයෙන් කරපු විදිහට ජනාධිපතිගේ අනුග්‍රහයෙන් අනුමැතියෙන් තොරව වෙන කිසිම අමාත්‍යවරයෙකුට හෝ වෙනත් කිසි ආයතනයකට මේ රටේ පැවැත්මක් නැහැ. එතකොට විශ්යෙන් කරලා තියෙන தত্ত্বය ඒකනම් ජනාධිපතිට පහලින් තියෙන වෙනස්කම් කිසිවක්කින් මේ ප්‍රශ්නේ විසඳන්නට බෑ. එහෙනම් ජනාධිපතිවරයා ඉල්ලාස් විය යුතුයි කියන ඒ සටන් පාඨය තමයි ඇත්ත වශයෙන්ම මේ වෙලාවේ ජනතාව අරගෙන තියෙන්නේ. මම හිතනවා ඒක තමයි ඉතාමත්ම නිවැරදි දේශපාලනික ස්ථාවරය කියලා. එතකොට දැන් කතා බහක් යනවා විපක්ෂයත් එක්කලා සාකච්ඡා තියෙනවා කියලා අන්තර්වාර පාලනයක් ඇති කරන්නට. ජනාධිපති එහෙමම ඉඳගෙන විමල් වීරවංශ ඇතුළු පිරිස මේ මතය තමයි මේවා කරන්නේ. ජනාධිපති සහ අගමැතිව තියාගෙන අනිත් අය මාරු කරන්නට. දැන් මේකෙන් උත්සාහ කරන්නේ අර පැවතිච්ච ක්‍රමයම පෞල්වාදයම වෙනත් මුහුණුවරකින් නැවත ඉදිරියට ගෙන ඒමක් කරන්න යන්නේ.
මෙන්න මේක පිළිබඳව විපක්ෂය දැනුවත්ව හිඳීම ඉතාම වැදගත්. දැනට දකින්නට තියෙන ප්‍රවෘත්ති අනුව නම් විපක්ෂයේ මේ දැනුම තියෙනවා. මහා ජනතාවගෙත් මේ දැනුම තියෙනවා. හැබැයි ඊළඟට මේකට විසඳුමක් විදිහට ඉදිරිපත් කරන විපක්ෂයේ යම්කිසි වැඩපිළිවෙලක තියෙන්න ඕනේ නැවත වරක් මේ ජනතාව අතරමං නොකරන තත්වයකට පත් කිරීමක් තිබිය යුතුයි. මොකද හේතුව මීට පස්සේ ජනතාව සමාව දෙන්නේ නැහැ වැරදිවලට. සමාව දෙන්නේ නැහැ. සමහරු කියනවා අවුරුදු 74ක් තිස්සේ මේ රට ප්‍රපාතයට ගෙන ආපු එක සම්බන්ධයෙන් සියල්ලන්ම වගකිව යුතුයි කියලා. ඒ කියන හුඟක් අය අදහස් කරන්නේ පාලනය කළ සියලුම අය වගකිව යුතුයි කියලා. නැහැ. ඒ වගකීම අපි මේ විදිහට පවරනවා නම් පාලනය කළ සහ පාලනය නොකළ කියන්නේ මේ දක්වා විපක්ෂයේ හිටපු සහ ආණ්ඩු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තුවෙන් පිටස්තරව දේශපාලනයේ හිටපු මේ සියලුම දෙනා වගකිව යුතුයි අද වෙනකොට මේ රටපත් වෙලා තියෙන තත්වයට. නමුත් අපිට මේ වගකීමේ දම්වැල එහෙම දිගට ගෙනියන්න බෑ. මොකද ඒ ගෙනිච්චොත් එහෙම එක සීමාවක් නැහැ. ඒක නිසා අපි මේ වෙලාවේ දම්වැල කැඩුනේ කොතනින්ද, මොන පුරුකින්ද කැඩුනේ, මෙන්න මේක තේරුම් ගැනීම අවශ්‍ය කරනවා මේ වර්තමාන අර්බුදයෙන් ගොඩේම සඳහා. එතකොට අපිට මුණ ගැහෙන්නේ වර්තමාන ආණ්ඩුව. අන්න ඒ මේක අපි ඇත්ත වශයෙන්ම දේශපාලනික මෙතෙන්දි තේරුම් ගත යුතුව තියෙනවා. ජනතාව තේරුම් අරන් තියෙන විදිහටම ඊළඟට අන්තර්වාර පාලනයක් ඇතිවීම පිළිබඳව ඇත්තටම අපි එහෙම අදහසක් නැහැ පුරවැසි බලේ ප්‍රතිපත්ති මේ වශයෙන්. නමුත් මම විනාඩියකින් ඒ කතාව කියලා ඉවර කරන්න. අපේ අදහසක් තියෙනවා යම් විදිහකින් එහෙම අන්තර්වාර සර්වපාක්ෂික හෝ බහුපාක්ෂික පාලන තන්ත්‍රයක් ඇති වෙනවා නම් මෑත කාලයේදී ඒක හුදෙක් පාර්ලිමේන්තුවේ දැනට තියෙන සංඛ්‍යාවන් අඩු අනුව විතරක් තීරණය කළ යුතු දෙයක් නෙවෙයි. ඒක අපිට තමයි වැඩියෙන්ම තියෙන්නේ කියන තර්කයේ උඩ නෙමෙයි ඒක තීරණය කළ යුත්තේ. මේ අවස්ථාවේ රට බාර ගන්නවා නම් යම්කිසි නායකත්වයක්, ඒ නායකත්වය වග වෙන්නට ඕනේ මේ පාරේ ඉන්න ජනතාවට ක්ෂණික විසඳුම් මේ ප්‍රශ්නයට දෙනවයි කියලා. මොන ප්‍රශ්නයටද? ගෑස් ටිකට, පෙට්‍රල් ටිකට, ඉලෙක්ට්‍රිසිටි වලට, මේ වගේ දේවල් වලට. දීර්ඝකාලීන නෙමෙයි, කෙටි කාලීනව මේ මිනිස්සුන්ට සහනයක් දෙනවයි කියන වගකීම ඒගොල්ලන්ට තියෙන්නට ඕනේ. ඒ කාර්ය විතරයි ඇත්ත වශයෙන්ම මේ විදිහේ අන්තර්වාර පාලනයකින් මේ වෙලාවේ කරන්න පුළුවන් දෙය. හැබැයි ඒ තත්ත්වය තුළ ඇති කරගන්න සමාජ තුලණය නැත්නම් මේ දැන් තියෙන මේක යම් තරමකට අපි සමනය කර ගැනීම වැදගත් වෙනවා. මීට අවුරුදු දෙකකට හෝ දෙකහා මාරකට පස්සේ ස්ථාවර වැඩපිළිවෙලකට දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් ගමන් කිරීමට. ඒක නිසා මෙතනදී ඉතාමත්ම වැදගත් වෙනවා මේ 20 වෙනි සංශෝධනයේ තියෙන බරපතලකම තේරුම් ගන්නට. මේ 20 වෙනි සංශෝධනය තමයි මේ වෙනකොට ඇත්ත වශයෙන්ම මේ රටත් විපතට පත් කරලා රාජපක්ෂලාගේ පවුලත් විපතට පත් කරලා තියෙන්නේ. මේ දෙකම මේ 20ෙන් කරලා තියෙනවා. මේ විදිහට මේ රට ප්‍රජාතන්ත්‍රීය වශයෙන් ඉදිරියට යාමට පුළුවන් කමක් නැහැ ඉදිරියට. ඒක නිසා ඊළඟට ඇති කරගන්න ඕනෑම සමාජ ගිවිසුමක අනිවාර්ය කොන්දේසියක් විදිහට මේ 20 වෙනි සංශෝධනය අහෝසි කිරීම සහ ජනාධිපති ක්‍රමය, මේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කාරණය ප්‍රමුඛස්ථානයට පැමිණිය යුතුයි. ඒක තවදුරටත් කල් දැමීමෙන් සිද්ධ වෙන්නේ මේ අපි අද අත්දකින දේවල්ම වෙනත් මුහුණුවරකින් අනාගතයේදී අත්දකින්නට සිද්ධ වීමයි. ඉතින් ඒක නිසා මට විනාඩි 15යි කතාවට ලැබිලා තියෙන්නේ. මම ඇත්තටම සන්තෝෂ වෙනවා එක කාරණයක් සම්බන්ධයෙන්.
ඊරෑමන් රාජගිරිය ගියා ওই විරෝධතා ව්‍යාපාරයකට ඒකේ වැඩිමහල්ම පුද්ගලයා දෙන්න විදිහට ඉන්නේ ඇත්තේ මමත් මගේ බිරිඳත් අනිත් ඔක්කොම තරුණයෝ සහ තරුණියෝ අවුරුදු 20 ගණන් වල 30 ගණන් වල අය මේ මිනිසුන්ගේ තිබිච්ච ජවය හැන්දෑවේ 7ට විතර පටන් අරගෙන මම හිතන්නේ මධ්‍යම රාත්‍රියත් ඉවරනකන් යන්නට ඇති එක දිගටම මේ තරුණයෝ කියපු සටන් පාට සහ ඒගොල්ලන්ගේ තිබිච්ච අවබෝධය මේව පිළිබඳව හරිම සිද්ගන්නා සුළු දර්ශනයක් වුණා මට අපි දැකලා නැහැ එහෙම ඒව ඉස්සර අපේ කාලේ හිටියේ කම්කරු නායකයෝ කම්කරු පන්තියේ අය වැඩිමහලු අය මේගොල්ලොත් එක්ක තමයි අපි මේවා දැකලා තිබුණේ ඊයරෑ තමයි මම පළවෙනි වතාවට දැක්කේ තරුණයෝ මොනතරම් ක්‍රියාශීලීව මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා තියෙනවද කියන එක ඒක නිසා මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා යම් කිසි දවසක මේ රටේ බලය ගන්න ඉන්න පිරිසක් විදිහට මේ තරුණයන්ම නැවත වරක් අපේක්ෂා බංගත්වයට පත් කරන්නට එපා ඒක ඊටාත්ම විනාශකාරී ප්‍රතිඵලවලට තුඩු දෙන්නට පුළුවන් බොහොම ස්තුතියි